सुबह दवसक सिल देना रहा नया बता श्री मोटिवेशन से दिन पहले ने मंच श्री राजपक्ष आज था वालू दवसक अब बाला नहीं थी मैं आलू दवसे आलू त्याग कराने द आलू थे ना करना विलती नहीं खेला ओ पौड़ी वैन सक करा है मत आम तो अब दाखिन ने सुंदर परिसर एक कथा करना विशेष में गैस कोलांग वरिंग फिर लती ने ये वाके में सातुन विशेष में कुरुल्ला पक्षीन के हर शब्द है ना नहीं कुछ ठंड शब्द ऐसा मगर तमाह भी वीडियो करे आधा पूरी वैन सक करा पूरी ओबरा पूरी वैन सक अद्दा कीना मामा पूरी वैन सक करा आधा इतनी आधा मगे मात्रु काव गैन कथा करा न्यान ने खाली खाली मात्रु कावल वाले ओबर देखू सहायो के टे गोड़ाक स्तुति ओबर सिर्फ देना म वीडियो के बाल विशेष म सब्सक्राइब करला नैतिक හැම කෙනෙකුටම හැම කෙනෙකුටම බලපාන වචනයක් තියෙනවා හැමෝගෙම කටේ තියෙන වචනයක් සමහරක් වෙලාවට වයසක කෙනෙක් වෙන්න පුළුවන් මහලු කෙනෙක් වෙන්න පුළුවන් සමහරක් වෙලාවට පුංචි දරුවෙක් වෙන්නත් පුළුවන් ඒ අය ගොඩාක් වෙලාවට කියන දේවල් තියෙනවා ඒ තමයි මේ වචනේ මොකද්ද මේ වචනේ බිසි බිසි ඒ කියන්නේ කාර්ය බහුලයි කියන එක කාර්ය බහුල වෙන්නේ බිසි වෙන්නේ ඇයි මේකත් එක්ක මුලින්ම අද මම කතා කරන්න යන්නේ මේ බිසි කියන වචනේත් එක්ක අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කෙසේද විශේෂයෙන්ම ශ්‍රී මොටිවේෂන්ස් මොටිවේෂන් channel එක හැටියට විශේෂයෙන්ම ඔබට හැම මොහොතකම දෙන්නේ ජීවිතේට වැදගත් කරුණු කාරණාවල් ඉතින් අද මම හිතුවා කාලය කළමනාකරණය කරන්නේ කෙසේද කියලා කාලය කළමනාකරණය කරන්නේ ඔබ දන්නවා ඔබට කාලය පාලනය කරන්න බෑ ඔබට කවම දවසක්වත් කාලය පාලනය කරන්න බෑ නමුත් මුදල් වගේ දෙයක් නම් ඔබට පාලනය කරන්න පුළුවන් දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අලුතින් විවාහ වෙච්ච යුවලක් අලුතින් ජීවිතය පටන් ගන්න ගමනක් ඇද්දි එයාලගේ ජීවිතයේදී අත්‍යවශ්‍ය අවශ්‍ය අනවශ්‍ය කියලා ඒගොල්ලන්ට කොටස් කීපයක් බෙදා ගන්න වෙනවා උදාහරණයක් විදිහට ස්වාමි පුරුෂයාගේ මාසික වැටුප අපි තුමු රුපියල් 35000 විතරෙන් කියමු. එතකොට මේ වතුර බිල්, ලයිට් බිල්, ටෙලිෆෝන් බිල් මේ සෑම දෙයකටම මුදල් දැම්මට පස්සේ මුදල් දුන්නට පස්සේ ඉතිරි මුදලෙන් කොහොමද කෑම වලට ආහාර සඳහා යම්කිසි මුදලක් වැය කරන්න වෙනවා. ඉතින් ඔවුන්ට ඒ අතරතුර ඔවුන් නිකන් අනවශ්‍ය වියදම් කරනවා නම් මුදල් අනවශ්‍ය විදිහට වියදම් කරනවා නම් බලන්නකො පොඩ්ඩක් කල්පනා කරලා මොකද්ද සිද්ධ වෙන දේ කියලා. ඉතින් මේක ලොකු හානියක් වෙන උන්ගේ ජීවිතේටම සමහරට උන්ට මාසෙට ලැබෙන වැටුප මාසෙ ජීවත් වෙන්න තිබෙන මුදල තමයි රුපියල් 35000 මේ 35000ත් එක්ක උන් සමහරක් කාලවලට ලොකු මුදලකට කටයුතු කරනවා ලොකු මුදලක් ඒ කියන්නේ 50000 විතර වැඩ කරනවා ඉතින් මේකත් එක්ක ජීවිතේ උන් අතරමැද ලොකු ප්‍රශ්න වලට පත් වෙනවා දැන් මේක මම කොහමද කතා කරන්නේ මේ මුදල් පාලනය කරන ගැන තමයි මම මේ කිව්වේ. නමුත් ඔවුන්ට පුළුවන් එතකොට මුදල් පාලනය කරද්දී ඔවුන්ගේ ගිය මාසයේ ගිය මුදල් ප්‍රමාණය බලද්දී අපිට මෙච්චර මුදලක් වැය වෙලා තිනවා. මෙච්චර මුදලක් අපිට අපි මේ දේවල් වලට වැය කරලා තිනවා. ඉතින් අපි ඒව දැන් මේ එන මාසෙ ඉඳන් අපි ඒව අඩු කරගමු. එහෙම කරන්න පුළුවන් මුදල් නම් පාලනය කරන්න පුළුවන්. නමුත් කාලනේ කාලය. කාලය කාටද පාලනය කරන්න පුළුවන්? උර්ලෝසුවක් ඔබට පාලනය කරන්න පුළුවන්ද? ඔව් උර්ලෝසුව නවත්තයි කවුරුර කෙනෙක් අපි තුමු වෙලාව 10යි තියයි නම් 10යි 30ට වෙලාව නතර කරලා තියන්න පුළුවන්. හැබැයි අනිකුත් ලෝකේ කාලය දිවහැනවා. ඔබේ උර්ලෝසුව පමණක් නතර වෙයි. නමුත් ඔබේ ජීවිතේ කාලය කෙසේද කළමනාකරණය කරන්නේ? ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් අද රටේ ලෝකෙ හැම කෙනෙක්ම ගත කරන්නේ බිසි ලයිෆ් එකක්. මේ බිසි ලයිෆ් එක ගත කරද්දී මිනිස්සු හරි අසරණ වෙනවා. සමහරක් වෙලාවට පෞල් ජීවිතවල ප්‍රශ්න මතු වෙනවා. බිරිඳ සමහරක් වෙලාවට ස්වාමි පුරුෂයා එනකම් බලන් ඉන්නවා. දරුවෝ තමුන්ගේ තාත්තා එනකම් බලන් ඉන්නවා. තාත්තා සමහරක් වෙලාවට රැකියාවත් එක්කලා බිසි වෙලා ඉන්නේ. තාත්තා හවස 6:00 හතරට එන තාත්තා සමහර පහමාර 6 වෙද්දී එන තාත්තා සමහරකට 8:00 9:00ට එනවා. ඔහු එන මොහොතේ සමහරකට තමුන්ගේ දරුවෝ නිදි. සමහරකට පාසලේ
යම්කිසි දේවල් අරගන්න ඕන නම් බඩු මුට්ටු ගන්න ඕන නම් අපි තුමු උදාහරණයක් විදියට පාසලේ ටීචර් කෙනෙක් කියනවා ළමයාට ගේන්න කියලා විසල් බෝඩ් පහක් එක්කලා ඒතන මොන හරි දෙයක් අලුත් දෙයක් හදලා ඉවර වෙලා මේක ගේන්න කියලා කියනවනම් මේ මොහොතේදී ලොකු ප්‍රශ්නයක් මතු වෙනවා දරුවට මුදල් දෙන්න තාත්තා ළඟ නැහැ සමහරකට අම්මා අසරණ වෙනවා ඒ වගේම තමයි සමහරකට අම්මා දරුවෝ කෑම හදලා බලාගෙන ඉන්නවා තාත්තා එනකම් මේ බිසි ලයිෆ් එකක් තාත්තා සමහරක් කාලවලට තාත්තා කැමති ගෙදර එන්න හැබැයි තාත්තා ගෙදර එන්න කැමති වුණාට ඔෆිස් එකේදී තාත්තා හිර වෙලා ඉන්නේ බ්ලොක් වෙලා ඉන්නේ තාත්තට ඒ ගන්න විදියක් නැහැ එච්චරට බිසි වෙලා තියෙන්නේ මේ මොහොතේ සමහරකට තාත්තා ගෙදර ආවන් පස්සේ අම්මා නිකන් හරි වැරදිලවත් අම්මා ඒ කටින් තමගේ බිරිඳේ කටින් පිට වුණොත් වචනයක් හැමදාමත් පරක් වෙලා වයන්නේ මොකද්ද මේකේ තේරුම ජීවිතේ මොකද්ද අපිට තියෙන තත්ත්වය මොකද්ද අපි හැමදාමත් මෙහෙම ජීවත් වෙන්නේ යන්නේ අපිට ජීවිතයක් නැහනේ ඔයාලට වාගේ රැකියාව තමයි ලොකු අපේ පෞල් ජීවිතේ ලොකු නැ මේ දරුවෝ ගැන පොඩ්ඩක් බලන්න මේ දරුවෝ කාලත් නැ මේ දරුවෝ නිදි දැන් කියලා සමහරක් අට ලොකු ප්‍රශ්න මතු වෙන්න පුළුවන් ඉතින් කාලයේ කලමනාකරණය කරන්න ඔබ දැනගන්න ඕන මේ සඳහා තමයි මම හැමදාමත් කියනා වගේ ඔබට කියන්නේ අවශ්‍ය අත්‍යවශ්‍ය අනවශ්‍ය අවශ්‍ය අත්‍යවශ්‍ය අනවශ්‍ය අවශ්‍ය දේ මොකද්ද අත්‍යවශ්‍යම දේ මොකද්ද අනවශ්‍ය දේ මොකද්ද කියලා. ඉතින් සමහරක් වෙලාවට ඇත්ත තමයි රැකියා කටයුතු වලදී සමහරක් වෙලාවට බොස්ලා සමහරක් වෙලාවට කියන්න පුළුවන් අද ඔයා මෙතන පොඩ බලන්න මේ වගකීම ගන්න ඔයාලට කරන්න වෙනවා කියලා. ඉතින් ඒ අවස්ථාවවලදීත් ඔබ වගකීම් ගන්න ඕන තැන් තියෙනවා. ඉතින් ඒක ඔබේ රැකියාව එකක් ඔබේ රැකියාව අවශ්‍යයි. නමුත් රැකියාව නිසා ඔබේ පෞල් ජීවිතේ හානියක් වෙනවනะ. එසේත් නැත්නම් ඔබ ක්‍රීඩකෙක් නම් ක්‍රීඩාව නිසා ඔබේ පෞල් ජීවිතේ හානියක් වෙනවනะ. ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් උදාහරණයක් හරිට ඔබට කතා කරොත් මෙන්න මේ උදාහරණය ගන්න. ඔබ පාසල් යන දරුවෙක් නම් ඔබ පාසල් යන දරුවෙක් නම් විශේෂයෙන්ම දැන් අපි දන්නවා මාර්තු මාසෙට අපසු සාමාන්‍ය පෙළ ඕලෙවල් විභාගේ කල් ගියා. දරුවෝ දැන් සමහරක් අය give up කරනවා. ළමයි අතාරිනවා. ළමයි හිතනවා අයියෝ මේක දෙසැම්බරේ තිබ්බනම් ඉවරයි මේමයි කියලා හිත හිත ඉන්න ළමයි ඒක එහෙමම අතාරිනවා. සමහරක් හිතන අයියෝ දැන් තව මාස 3ක් අපිට පාඩම් කරන්න වෙනවානේ මේ බලන්නකෝ මේක ඉක්මන ඉවරයක් වුණා නම් ඉවරයි කියලා. නෑ දුවේ පුතේ නංගියේ මල්ලී ඒක ඔබට බාර ගන්න වෙනවා. ඔබට බාර ගන්න වෙනවා මේ විභාගයේ මාර්තු මාසයේ තිබ්බත් සැප්තැම්බර් මාසයේ තිබුණත් ඒ විභාගයේ ඔබේ ජීවිතේ එක කොටසක් වෙලා තියෙනවා. ඉතින් මේ සඳහා ඔබ කොහොමද කටයුතු කරන්නේ? සමහරක් වෙලාවට ඔබ අවශ්‍ය දේ තෝරගන්න ඕන අත්‍යවශ්‍ය දේ තෝරගන්න ඕන අනවශ්‍ය දේ බැහැර කරන්න ඕන. දැන් සමහර කාලකට මේ දවස්වල ළමයිගේ අතේ හැමෝගෙම අතේ ෆෝන් එකක් තියෙනවා. මොකද? ඔන්ලයින් ක්ලාසස්, Zoom ක්ලාසස් කියලා කියනවා. right? ඉතින් ඔන්ලයින් ක්ලාසස් තියෙන නිසා සමහරක් වෙලාවට දරුවෝ පාසලේ වැඩවලට වැඩිය සමාජ ජාලවලට, ඒ කියන්නේ උදාහරණයකට Facebook වෙන්න පුළුවන්, YouTube වෙන්න පුළුවන්. මේ වලට වැඩිපුර යනවා වෙන්න පුළුවන්. දැන් ඔබ කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේ ඔබට වඩාත්ම වැදගත් වෙන්නේ මේ මොහොතේ ඔන්ලයින් ක්ලාස් එකද ඔන්ලයින් ඔබ ඉගෙන ගන්න දේද එහෙම නැත්නම් YouTube එකද Facebook එකද කියලා. සමහර වෙලාවට ඔබ ගොඩාක් මහන්සි වෙලා ඇති ඔන්ලයින් ක්ලාස් එකත් එක්ක ඔබ ක්ලාස් එකේ දෙන වැඩ ටික කරලා මහන්සි වෙලා ඇති. අන්න ඔබට චේන්ජ් එකක් විදියට පොඩි විවේකයකට ඔබට පොඩි වෙනසක් අත්දකින්න ඔබට YouTube එකට ගිහිල්ලා සින්දුවක් අහන්න පුළුවන්. එමෙතත් Facebook එකේ ගිහලා ඔබේ යාළුවොත් එක්ක chat එකක් දාන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි තෝරගන්න ඕන විශේෂයෙන්ම life එකේදී ජීවිතයේදී අපිට වැදගත් වෙන කොටසක් තියෙනවා ඒ තමයි ඉලක්ක. ඉලක්ක වලට යන්න නම් අපි කාලය කළමනාකරණය කරන්න ඕන. පළවෙනියෙන්ම ඉලක්ක වලට යද්දී ඔබට හිතෙන්න පුළුවන් මම මෙන්න මේ ඉලක්කයට යනවා මේ අවුරුද්දේ. උදාහරණයක් විදිහට ගමු අපි අලුතින් රැකියාවට යන දරුවෙක් වෙන්න පුළුවන් සමහරක් වෙලාවට. ඔහුට හිතෙන්න පුළුවන් මම කොහොම හරි රුපියල් ලක්ෂයක මුදලක් මම හොයනවා කොහොම හරි මගේ මේ දෙසැම්බර් මාසේ වෙද්දි. ජනවාරි මාසේ ඔව් රැකියාව පටන් ගන්න දෙසැම්බරේ වෙද්දි ඔව් ලක්ෂයක මුදලක් හොයන්න ඕන. දැන් ඔහු ලක්ෂයක මුදලක් හොයද්දී ඔහු ඒ සඳහා මහන්සි වෙන්න ඕන. ඒ තමයි ඉතිරිය. ඒ කැපකිරීමක් කරන්න පුළුවන් වෙන්න ඕන ඔහුට.
උදාහරණයක් විදිහට ගත්තොත් අපිට වැදගත්ම දෙයක් දැනගන්න පුළුවන් මේ මොහොතේ. ඒ තමයි ඉලක්ක එකක් වෙන්න පුළුවන් ඔබට තියෙන ඉලක්ක දෙකක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔබට එක ඉලක්කයක් තියෙනවා එක්සෑම් එක. ඔබට අනිත් ඉලක්කේ තියෙන්න පුළුවන් ඔබේ රුපියල් ලක්ෂ 5ක මුදලක් හොයන එක. ඔබ රුපියල් ලක්ෂ 5ක මුදලක් හොයන එක ඉලක්කයක්. අනිත් ඉලක්කය තමයි ඔබට තියෙන එක්සෑම් එක. ඉතින් මේ ඉලක්ක දෙක ඔබ කොහොමද කටයුතු කරන්නේ? එතනදී ඔබ කරන්න ඕන දේ තමයි පළවෙනියෙන්ම ඔබ කල්පනා කරන්න ඕන ලක්ෂ 5ක් හොයන එක ඔබට පොඩ්ඩක් කල් දාන්න පුළුවන්. නමුත් විභාගය ඔබට කල් දාන්න පුළුවන්ද? විභාගය ඔබට කල් දාන්න බෑ. දුවේ පුතේ විභාගය කල් දාන්න පුළුවන් දැන් මේ කොරෝනා අවස්ථාවත් එක්ක රජෙන් දෙන මේ පිළිතුරත් එක්කල ඔවුන් කියනවා සමහරකට මාර්තු මාසේ පටන් විභාගය තියෙනවා කියලා. සමහරට ඔවුන් කියන්න පුළුවන් අප්‍රේල් මාසේ එන්න පුළුවන්. ඉතින් මොන දේ වුණත් ඔබ ඒකට සූදානම් වෙන්න ඕන. විභාගයේ ඔබට කල් දාන්න බෑ. විභාගයේ තියෙන දවස ඔබ විභාගේ ලියන්න ඕන. නමුත් අර මුදල් ලක්ෂ 5 වෙන එක ඔබට කල් දාන්න පුළුවන්. ඔබ ඒ වෙනුවෙන් ඔබ හිතන්න ඕන දේ තමයි මුලින්ම විභාගය කරගෙන ඉන්න ඕන. එන විභාගයේ මම සමත් වුණාට පස්සේ විභාගයේ ලියලා ඉවරුණාට පස්සේ මට පුළුවන් මගේ රුපියල් ලක්ෂ 5ට පොඩි මහන්සියක් කැපවීමක් දක්වන්න. ඉතින් බලන්න ඔබ කොහමද මුදල් සම්බන්ධව ඔබ දුවන ප්‍රමාණය ඔබ ඉතාමත් වේගයෙන් මිනිස්සු දුවනවාද මේ දිවයින අපිට පෙනී යනවා මේ මුදල් ගැන මුදල් කියලා මිනිස්සු මුදල් හොයන්න සෑහෙන කැපවීමක් කරනවා ඒත් එක්ක ඔබට බලපහන දෙයක් තමයි මේ බිසි කියන වචනේ මුදල් හොයද්දී ඔබ දන්නවා බිසි වෙන්න පුළුවන් ලයිෆ් එකේ ඒක සාධාරණයි හැබැයි ඒක ඔබේ මුළු ජීවිතේම කරගත්තොත් මුදල් කොච්චර ඔබ හෙව්වත් වැඩක් නැහැ. ඔබේ ලයිෆ් එකේ ඔබ තෘප්තියක් ලබන්නේ නැහැ. තෘප්තිමත් වෙන්නේ නැහැ ඔබ. ඔයාට සැටිස්ෆැක්ෂන් නැති වෙනවා ඔයාගේ ජීවිතේ සම්බන්ධව. ඔබ රැකියාව කරලා මුදල් හොයනවා. ඒ වගේම ඔබ බිරිඳට ආදරය කරනවා, දරුවන්ට ආදරය කරනවා. ඒ වගේම ඔබේ යාළු මිතුරන් එක්ක ඔබ ක්‍රීඩා කරනවා වෙන්න පුළුවන්. මේ සෑම දෙයක්ම ඔබට පුළුවන් හරියට එක විදිහට ගෙනියන්න. එක ආකාරයකට ගෙනියන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. නැත්නම් ඔබ මුදල් කියලා මුදල් පස්සෙම දිව්වොත් සමාජකර ඔබට පෞල් ජීවිතයක් නැති වෙනවා. සමාජ ඔබේ මිතුරියන් ඔබ අතාරින්න පුළුවන්. ඔයි ඔබට සමාජ කරලා කියනවා වෙන්න පුළුවන් අපි යමු ට්‍රිප් එකක් කියලා. ඔබට සමාජ කරලාවට ට්‍රිප් එක යාගන්න බෑ. ඔබ එච්චරට බිසි. ඔබ බිසි වෙලා තියෙන කුමකටද? මුදල් හොයන්න. මුදල් හොයන්න ඔබ බිසි වෙලා තියෙනවා. ඇයි ඔබ එච්චර බිසි වෙන්නේ? මුදල් හොයන්න. ඔබේ මුළු ජීවිතේම මුදල්. ඉතින් කාර්ය බහුල ඔබ ජීවිතේ වෙනසක් අත්දකින්න ඕන. ඒ වෙනස අත්දකින්න නම් ඔබ ඉලක්කයට වැඩ කරන්න ඕන. ඒ තමයි කාලසටහනට වැඩ කරන එක. දැන් කාලසටහන වැඩ කරද්දී ඔබ දැනගන්න ඕන කාලසටහන හරියාකාරව හදාගන්න. දැන් උදාහරණයකට සමහරක් අය ඉන්නවා පැය දෙකක් පාඩම් කරනවා. උදේ 8 ඉඳන් 10ට පාඩම් කරනවා. 10 ඉඳන් 10 15ට මම බ්‍රේක් එකක් තියනවා. පොඩි බ්‍රේක් එකක් ගන්නවා. ඉතින් මේකත් එක්ක ඊට පස්සේ ආයෙසර මම 10යි කාලේ ඉඳන් 12 වෙනකම් වගේ පාඩම් කරනවා කියලා. ඉතින් මේක ඔබ එහෙම හිතුවාට හරියට නිශ්චිතවම ඔබට ඒක කරගන්න අමාරුයි. ඒ වගේම තමයි ඔබේ ඉලක්ක අනිවාර්යයෙන්ම ඔබේ මනස විතරක් තියාගන්න බෑ. ඔබේ මනස තියාගන්න බෑ ඔබේ ඉලක්ක. ඔබ පොතක් කරන් ලියන්න. 2021 දෙසැම්බර් මාසෙ වෙද්දී මම රුපියල් ලක්ෂ 5ක් හොයන්න තියෙනවා. ඊට පස්සේ ලියන්න ඔබේ ටාගට් එක තමයි රුපියල් ලක්ෂ 5 හොයන එක. ඊට පස්සේ පෙළේ ලියන්න පුළුවන් ඔබට මම මේ මුදල හොයන්නේ කෙසේද? මම මේ මුදල හොයන්නේ කොහොමද? ඒ වෙනුවෙන් මම මොකද්ද කරන්න ඕන? මම රැකියාව කොහොමද කරන්නේ? එක රැකියාවද නැත්නම් part time job එකක් කරන්න ඕනද? මේ ටාගට්ස් වලට යන්න ඕන. ලෝකේ ජයගත් මිනිස්සු හැමතිස්සෙම ටාගට්ස් වලට ගිය මිනිස්සු. ඉලක්ක වලට වැඩ කරන්න. ඉලක්කෙට ඔබ වැඩ කරොත් ඔබ අනිවාර්යයෙන්ම නියතේ ඔබ ජයග්‍රහණයක් ලබනවා ජීවිතේ. ඒ වගේම තමයි අපි උදාහරණ ගමු ක්‍රීඩා කරන දරුවෙක් වෙන්න පුළුවන්. ඔබ කොහොමද ක්‍රීඩාවත් එක්ක ඔබේ අධ්‍යාපනයේ කලමනාකරණය කරන්නේ? ඔබේ ක්‍රීඩාවයි ඔබේ අධ්‍යාපනයයි මේ දෙකම ඔබ කොහොමද බැලන්ස් කරගන්නේ? සමාජකර ක්‍රීඩාවට මුල් තැන දුන්නත් කොඩා කාලය යොමු කරොත් ක්‍රීඩාව වෙනුවෙන් ඔබට ලොකු ප්‍රශ්නයක් වෙනවා අධ්‍යාපනයේ. ඔබ අධ්‍යාපනයට ගොඩාක් කාලේ වැය කරොත් සමහරකට ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ක්‍රීඩාව. දැන් උදාහරණයක් විදිහට කෝච් කෙනෙක් හැටියට as a coach මමත් කෝච් කෙනෙක් හැටියට මට
හිතන දෙයක් තියෙනවා. සමහරක් වෙලාවට ළමයිට ප්‍රැක්ටිසස් වලට එන්නකොම ළමයි කියනවා සර් මට පොඩ්ඩක් එන්න වෙන්නේ නැහැ සර් මට මේ එන සුමානි පොඩ්ඩක් මට ක්ලාසස් ටිකක් වැටලා තියෙනවා සර් අම්මලුතින් ටියුෂන් පන්තියක් හදලා ලෑස්ති කරලා තියෙනවා සර් මේ ඒ සර් එනවා ගෙදරට ඉතින් මට ප්‍රැක්ටිස් එන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. මෙතන පුහුණු කරුවෙක් හැටියට අපි තසරණ වෙනවා. විශේෂම කණ්ඩායමේ ඔබ නම්දරන ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඉන්න පුළුවන් කණ්ඩායමක් තුළ. ඕපනින් බැට්ස්මන් කෙනෙක් වෙන්න පුළුවන්, ඕපනින් බෝලර් කෙනෙක් වෙන්න පුළුවන්, සමහරකට මිඩල් ඕඩර් බැට්ස්මන් කෙනෙක් වෙන්න පුළුවන්. සමහරකට ටේල් එන්ඩ් එකේ බැට් කරන්න ඔබ ලකුණු ගෙවෙන්නේ නැතුණාට ඔබ බෝලිං වලින් ඔබ ලකු දෙයක් කරන්න වෙන්න පුළුවන්. ඉතින් කණ්ඩායමක් කියන්නේ ඔක්කොම එකතු වෙලා කරන්න ඕන ගේම් එකක්. කණ්ඩායම් හැංගීමකින් යුතුව කරන්න ඕන දෙයක්. ඉතින් එතනදී ක්‍රීඩකින් දෙන්නේ තුන් දෙනෙක් අපිට එකතු කරගන්න බැරි වුණොත් හරියට පුහුණුම් සැසි වලට එතකොට අපි කෝචස් ලේට අපි අසරණ වෙනවා. ඒ වගේම තමයි විශේෂම ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා මේ දරුවන්ගේ ජීවිතවලදී. මේ දරුවෝ එක පැත්තෙන් අසරණ වෙනවා සර් මට එන්න කියනවා ප්‍රැක්ටිස් වලට. එහෙන් අම්මා මට ප්‍රෙෂර් එක දෙනවා ක්ලාස් එකට එන්න කියලා. ඉතින් මම මොකද්ද තෝරගන්නේ? සමහර ක්ලාස් එකට එන්න සර් කියනවා ඔයාලා ගොඩක් වැඩ කෙරෙලා නැහැ. ඔයා ඒ හින්දා තව එක්ස්ට්‍රා ක්ලාසස් ටිකක් දාගන්න වෙනවා කියලා. ළමයා කොච්චර අසරණ වෙනවා මේ මොහොතේදී. ඉතින් මේක කළමනාකරණය කරගන්න ඕන හරියටම. ඔබ සමහරක්කට පුංචි කාලේම දෙමහපියෝ කියනවා දරුවන්ට නෑ නෑ ඔයා ස්පෝර්ට්ස් නවත්තන්න ඕන, ස්පෝර්ට්ස් කරන්න එපා, ඔයා ස්ටඩීස් වල විතරක් මහන්සි වෙන්න. මොකද හේතුව ඔයාට ස්පෝර්ට්ස් කරන්න බෑ. ස්පෝර්ට්ස් කරන්න බැරි ඔයාගේ දක්ෂතා නැතිකම නෙමෙයි, ස්පෝර්ට්ස් කරන්න බෑ කියලා කියන්නේ ඔයා ස්ටඩීස් වලින් ගොඩාක් පල්ලයට වැටලා තිනවා. ඉතින් මෙහෙම වුණාම පොඩක් කල්පනා කරන්න ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබ ඉන්න මානසික මට්ටම. ළමයි සමහරකට ආසයි ක්‍රීඩාවට, ළමයි ක්‍රීඩාවට කැමති වුණාට ළමයිට ක්‍රීඩාව කරගන්න බැරි වෙනවා. අම්මා තාත්තා කෙලින්ම ස්පෝර්ට් එක නවත්තනවා ළමයාගේ. ළමයා සමහරට රගල් ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්, ක්‍රිකට් වෙන්න පුළුවන්, පාපන්දු ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්, ස්විම කෙනෙක් වෙන්න පුළුවන්, හැබැයි ඇත්ලටික්ස් කරනවා වෙන්න පුළුවන්. හැබැයි මේ ළමයාව ක්‍රීඩාවලින් නවත්තනවා. මේ ළමයා ඉගෙන ගන්න ගියත් හිතේ වෛරයක් තියා ගන්නවා, අයියෝ මට ක්‍රීඩා කරන්න බැරි වුණා, මගේ යාළුවෝ මේ මොහොතේ සෙල්ලම් කරන ඇති. ලොකු ප්‍රශ්නයක්. ඉතින් බලන්න මේක හරියාකාරව බැලන්ස් කරගන්නේ කොහොමද? මෙතනදී මේ බැලන්ස් කරගන්න විදිහේදී ත්‍රිකෝණය වැදගත් වෙනවා. මොකද්ද මේ ත්‍රිකෝණය? මගේ හැටියට මම කියන්නේ මේකට කළමනාකරණය කරන ත්‍රිකෝණය කියලා. මොකද්ද මේක කරන්න ඕන මේ දේ? දරුවයි අම්මා, අම්මා තාත්තා දරුවා සහ ගුරුවරයා. මේ තුන් කොටාශය මේ ත්‍රිකෝණය හරියට සම්බන්ධ වුණොත් මේ වැඩේ ලස්සන කරගන්න පුළුවන්. අම්මයි තාත්තයි මුලින්ම ගිහලා ගුරුවරයා හම්බෙන්න ඕන. ගුරුවරයා හම්බෙලා මෙයා මෙම ස්පෝර්ට්ස් උත් කරනවානේ, මෙමය මෙතනදී මොකද්ද සර් කරන්න පුළුවන්, බැලන්ස් කරලා අපිට දෙයක් කරන්න පුළුවන්, ඊට පස්සේ ස්පූන් කරුකවට කියලා හරියට සම්බන්ධ වීමක් තියෙන්න ඕන. මේ සම්බන්ධ වීම හරියට මේ කමියුනිකේට් කරා නම් මේගොල්ලෝ, මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. සමහර දරුවෝ ඉන්නවා ක්‍රීඩාවට යවන්න නැති නිසා අධ්‍යාපනය කරන්න කැමති නැහැ. දැන් ඔබ උදාහරණයක් ගන්නකො, කුමාර් සංගක්කාර බානකෝ, ඔහු ක්‍රිකට් ක්‍රීඩාවත් හොඳටම කරා, ඒ වගේම ඔහු අධ්‍යාපන කටයුතුත් හොඳට කරා. මේ කවුරුත් කියා කාටත් කියන්න බෑ මේ ස්පෝර්ට් එකක් කරා කියලා ළමයිගේ අධ්‍යාපනයක් වැටෙනවා කියලා, ළමයාට ඉගෙන ගන්න බෑ කියලා. නෑ, ඒ දෙකම කරන දරුවෝ ඉන්නවා. ඒ දෙකම පමණක් නෙමෙයි, සමහරක්කට පාසල්වල ඉන්න ස්පෝර්ට්ස් හතර පහ කරන දරුවෝ. ඒ වගේම ඕලෙවල් රිසල්ට්ස් එද්දී, ඒලෙවල් රිසල්ට්ස් එද්දී ඔවුන් හොඳ ප්‍රතිඵලත් අරන් තිනවා. ඉතින් මේ බිසි ලයිෆ් එක ඔබ කොහොමද බැලන්ස් කරගන්නේ? බිසි ලයිෆ් එක ඔබ දන්න හැම කෙනෙක්ම බැලන්ස් වෙන්න උත්සාහ කරනවා. ඒ බැලන්ස් වෙන්න උත්සාහ කරත් හැම කෙනෙක්ම බිසි වෙලා ඉන්නේ. ඔබ දකිනවා ඔබේ පවුලේ ඉන්න තාත්තා සමහරක්කට කියන වෙන පුළුවන්, ඔහු බිසි, මොන හරි දෙයක් කිව්වොත් අනේ මට ඒකට වෙලාවක් නැහැ, අනේ පුතේ පොඩක් ඉන්න, මං පොඩක් බිසි වෙලා ඉන්නේ. සමහර ළමයිට අම්මා තාත්තා කිව්වොත් එම එන්න ප්‍රයාස කියන්නේ කියලා යාඥා කරන්න ඩේවොත් අනේ බෑ 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 මට දැන් ක්ලාස් එකක් තියෙනවා. අනිවාර්යෙන්ම දරුවොත් මේ මොහොතේ බිසි වෙනවා. ඉතින් බලන්න අපේ ජීවිතයට කොච්චර බලපාන මාතෘකාවක්ද කියලා. මේ පුංචි විහිළු කතාවක් කියන්නම් ඔබට. දැන් මේ පුංචි වචනයක්, එක වචනයක්. සමහරක් අය කියනවා ඇහුවම මම බිසි කියලා. සමහරක් අය BBC. මොකද්ද මේ BBC කියන්නේ? බොරු බිසි. බොරු බිසි. සමහරක් අය ඇත්තම බිසි. සමහරක් අය ලෝකෙට පේනවා මම මානවිතර බිසි චරිතයක්. ඒක ෆැෂන් ට්‍රෙන්ඩ් එකක් වෙලාද? මේ බිසි කියලා පෙන්නන එක ෆැෂන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. බලන්න ලෝකයේ තුල මිනිස්සු
ගොඩාක් මොහොතවල මිනිස්සු මේ වගේ බිසි වෙන අවස්ථාවල් තියෙනවා. එහෙමනම් ඔබට පුංචි කතන්දරයක් කියන්න. ලස්සන කතන්දරයක්. මේ කතන්දරය තුළ විශේෂයෙන්ම අපේ ජීවිතයට වැදගත් වෙනවා මේ බිසි ලයිෆ් එකත් එක්ක කොහොමද මේ ජීවිතයේ මිනිස්සුන් කටයුතු කරේ කියලා. හරි ලස්සන කතන්දරයක්. ඔබ මේ මම කතා කරන මොහොතේදී මම මේ කතා කරන දේ ඔබ පොඩ්ඩක් ඔබේ ඔබ රූපරාමු මවා ගන්න ඔබේ සිතින්. රයිට්? හරි. එහෙනම් මේමයි සිද්ධ වෙන්නේ. එක පවුලක ස්වාම පුරුෂයෙක් බිනිඳයි ඉන්නවා. රයිට්? ඔවුන් දෙපළ ජීවිතේ වැඩ කටයුතු කරගෙන යන දරුවෝත් ඉන්නවා උන්ට දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. ඉතින් මේ ස්වාමි පුරුෂයා හරි බිසි. ගොඩාක් බිසි චරිතයක්. හැම මොහොතකම බිසි. ඉතින් ගෙදර පැමිණුණාට පස්සේ දවසක් බිනිඳර කියනවා අපි පොඩි වෙනසකටත් එක්කලා අපි යමු හෙට පොඩි අවුටින් එකක්. මොකද්ද මේ අවුටින් එකක් කියන්නේ? පොඩක් එළියට යමු. ඒ කියන්නේ මොන හරි ෆිල්ම් එකක් මූවි එකක් බලලා මොන හරි රෙස්ටුරන්ට් එකකට ගිහලා කෑම කාලා අපි යමු කියලා. ඒතර බිරිඳ කියනවා අනේ මට එන්න විදියක් නැහැ දරුවන්ගේ වැඩ තියෙනවා. අනේ මට එන්න විදියක් නැහැ දරුවන්ගේ වැඩ තියෙනවා. ඔයා ඒ වෙනුවට වෙන ගෑනු කෙනෙක් එක්ක වෙන කාන්තාවක් එක්ක යන්න කියලා කියනවා. එතකොට මේ කෙනා පුදුම වෙනවා. ආ වෙන ගෑනු කෙනෙක් එක්ක වෙන කාන්තාවක් එක්ක යන්නේ. ඔයා මට ඉද්දි. අපි පවුලක් හැටියට අපි යන්නේ ඇද්දි ඇයි ඔයා කියන්නේ මට වෙන කාන්තාවක් එක්ක යන්න කියලා. එතකොට මෙයා කියනවා මම ඒ කාන්තාව ඔයාට සූදානම් කරන්නම් කියලා. ලෑස්ති කරන්නම් කියලා. එතකොට මේ ස්වාමි පුරුෂයා නා කාන්තාවක්ව මට වෙන දවසක දවස කාලය ගත කරන්න සම්පූර්ණ දවස ගත කරන්න ඔයා මේ වෙන කාන්තාවක්ව සූදානම් කරලා දෙන්න එනවා. ඇයි? ඔයා එන්න යන් අපි යන් කියලා. නෑ නෑ මම ඒ කාන්තාව සූදානම් කරලා දෙන්නම් කියලා. එතකොට මෙයා අහනවා කවුද කියලා. එතකොට කියනවා ඔයාගේ අම්මා. ඔයාගේ අම්මත් එක්ක ඔයා කාලය ගත කරන්න හෙට දවසේ. අනිවාර්යයෙන්ම ඔයා යන්න කියලා කියනවා. එතකොට මෙයා හරි සතුටු වෙනවා. එකක් සතුටු වෙන්නේ අවුරුදු ගාණකට එයාගේ අම්මව එයා දැකලා නැහැ. එයා මාසෙ හැම මාසෙම අම්මට යවනවා මුදලක් ගෙවල් කුලිවලට. එයාට කෑම හදාන කන්න බොන්න තියෙන වයසයි අම්මා ගොඩක් වයසක අම්මා කෙනෙක්. ඒ සඳහා එයා මුදල් යොමු කරනවා. හැබැයි මේ අම්මත් එක්ක කතා කරලත් නැහැ. එයා ෆෝන් එකෙන් තමයි කතා කරන්නේ ගොඩක් අවස්ථාවලදී. අම්මව දකින්න හම්බෙන්නෙත් නැහැ. ඉතින් එයා හිතනවා මේක හොඳ අවස්ථාවක් කියලා. එයා අම්මට කතා කරලා කියනවා අම්මේ හෙට මම එනවා ඔයත් එක්ක ඔය බලන්න මං එනවා කියලා කියනවා. එතකොට අම්මා කියනවා හරි ආසයන් හරි පුතේ කියලා කියනවා. ඉතින් මේ අම්මාව බලන්න මේ අම්මව බලන්න මේ පුතා යනවා. මේ පුතා ගිහිල්ලා ලස්සන සිදුවීමක් වෙනවා. මොකක්ද වෙන්නේ? අම්මා පුතාව දැකපු ගමන් තද කරලා බදා ගන්නවා. බදාගෙන අනේ පුතේ කාලෙකට පස්සේ ඔයා කියලා කියනවා. එතකොට අම්මා කියනවා ඔව් අම්මා මම ගොඩාක් බිසි වෙලා හිටියේ. ඉතින් මට ඔයාව පොඩ්ඩක් බලා ගන්න හම්බුනේත් නැහැ. ඉතින් ඒ හින්දා මං අද හිතාගත්තා කොමාරි ඔයාව දවසේ මං බලන්න එන්න ඕන කියලා. ඊට පස්සේ අම්මට කියනවා අම්මේ අපි යමුද එළියට කියලා කියනවා. එතකොට අහනවා අම්මා නා ගෙදරින් එළියටද කියලා. ඒ කියන්නේ ගෙවත්තටද කියලා. එතකොට කියනවා නෑ 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 අපි යමු මූවි එකක් බලන්න. ෆිල්ම් එකක් බලන්න යන් කියලා. අම්මයි පුතා යනවා මූවි එකක් බලන්න. ලස්සන චිත්‍රපටයක් බලන්න ගිහිල්ලා ඉතින් අම්මා ළඟම පුතා වාඩි වෙලා ඉන්න ගමන් අම්මා පුතාගේ දිහා බලන් ඉන්නවා. බලාගෙන ඉද්දී පුතා කියනවා අම්මේ මගේ මූණ දිහා බලන්නේ ඇයි? අම්මා බලන්නකෝ පොඩ්ඩක් මේ චිත්‍රපටේ. අම්මා එකන් ආවේ චිත්‍රපටේ බලන්න කියලා. ඊට පස්සේ ඉන්ටර්වල් එක එනවා. ඒ චිත්‍රපටේ ඉන්ටර්වල් එක ආවන් පස්සේ මේ පුතා කියනවා අම්මේ පොප්කෝන් නිකුයි කොකා කෝලා නිකුයි බොමුද කියලා අහනවා. එතකොට අම්මා කියනවා හා බොමු කියලා. ආ පුතේ පොප්කෝන් නේ ගේන්න මේ කාලා අපි මේ කොකා කෝලා බොමු කියලා. ඉතින් හරි සතුටින් මේ දෙන්න මේ පොප්කෝන් එක කනගම් අම්මා කියනවා පුංචි කාලේ මූවි එකක් බලන්න ගියාම පළවෙනියෙන්ම ඔයා පුතේ කරන්නේ මොකක්ද දන්නවද? තාත්තව එක්කගෙන අපි එක්කගෙන කැන්ටිමට යන එකයි. කැන්ටිමට ගිහිල්ලා එතනින් අවශ්‍ය කරන දේවල් අරගෙන ඇවිල්ලා තමයි ඔයා මූවි එක බලන්නේ. ඉතින් අද ඒක මට මතක් වුණා. එදාත් ඔයා ගත්තේ පොප්කෝනුයි කොකා කෝලා එකයි. ඒ වගේම එදාත් ඔයා ගත්තේ ඒ දෙයමයි. ඉතින් ලොකු වෙනසක් නැහැ ඔයාගේ ජීවිතේ. ඔයා එදා කරපු දේම තමයි අදත් කරන්නේ. ඊට පස්සේ මේ චිත්‍රපටය අවසන් වෙනවා. ළමයි අම්මයි පුතයි
එලියට ඇවිල්ලා කාය කරන කල පුතා කියන අම්මේ අපි යමු රෙස්ටුරන්ට් කන්න හා කියනවා හරි කියලා ඉවර වෙලා පුතා රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා ඔබ දන්නවා මෙනු එක මෙනු බුක් එකක් තියෙනවා කෑම වට්ටෝරුව තියෙන මොකද්ද මේ කෑම තෝරගන්න ඉතින් මේ පොත ගෙනල්ලා වේට දෙනවා මේ පුතාට පුතා අම්මගේ අතට දික් කරලා පෙන්නනවා මේම කරලා අම්මට කැමැති කැමැති ආහාරයක් ගන්න කියලා මේකේ එතකොට අම්මා පුතාගේ මූණ දිහා බලන් ඉන්නවා මේ පුතාගේ මූණ දිහා බලන් ඉන්න එකෙන් පුතා පොඩක් කලබලෙට පත් වෙනවා ඇයි යමේ උන් මගේ දිහා බලන් ඉන්නේ කියලා නෑ පුංචි කාලේ පුතේ ඔයා මම රෙස්ටුරන්ට් එකට එක්කන් ගියාම මම තමයි ඔයාට මෙනු එක දික් කරන්නේ පුතා මොනවද කන්නේ කියලා අද ඔයා ඒක මට කරා හරි සතුටුයි පුතේ කියලා කනවා මේ රෙස්ටුරන්ට් එක හොඳ රෙස්ටුරන්ට් එක මේකෙන් කාලේ ඉවර වෙලා පුතා කියනවා කෑම අනුභව කරලා පස්සේ අම්ම මම චුට්ටක් වොෂ්රූම් එකට ගිහලා එන්න ඒ සඳහා අම්ම පොඩක් එතකන් ඉන්න මං ගිහලා එන්න ටක් ගාලා කියලා පුතා එතනින් යනවා පුතා ගියාට පස්සේ ලස්සන සිදුවීමක් වෙනවා එතන ඉන්න ලොක්කව ඒ කියන්නේ ඒ හෝටලේ බාරව ඉන්න කෙනාට අම්ම කතා කරනවා කතා කරලා ලස්සන දෙයක් කියනවා මොන හරි ඒගොල්ලෝගේ අතර පොඩි සංවාදයක් ඇති වෙනවා ඉතින් ඒ මේකෙන් පස්සේ පුතා දකින්නේ මේ සිදුවීම ඊට පස්සේ මේ අම්මව එක්කගෙන පුතා එන ගමන් පුතා අහනවා අම්මේ අයිස්ක්‍රීම් එකක් කමුද කියලා. එතකොට හා පුතේ අපි අයිස්ක්‍රීම් එකක් කමු කියලා කියනවා. ඉතින් මේ සිදුවීමත් එක්කලා හරි සතුටු වෙනවා. අම්මා අයිස්ක්‍රීම් එකක් කාලේ වල ඊට පස්සේ අම්මව එක්කන් ගෙදර ඇවිල්ලා පුතා කියනවා හරි අම්මේ එහෙනම් අම්මත් එක්ක ඔන්න මං අද දවසම ගත කරා කාලේ මට හරි සතුටුයි. අම්මා සතුටු වුණාද කියලා. අම්මා පුතාව තද කරලා බදාගෙන කියනවා මම ගොඩාක් සතුටු වුණා කියලා. එහෙමනම් අම්මේ මං ගිහින් එන්නම් කියලා පුතා කියද්දි අම්මා ඒ තද කළ බදාගත් විදියත් එක්කලා ඒ දරු සෙනෙහස මව් සෙනෙහස එතන හොඳටම එකතු වීමක් තිබ්බා. ඒකේ දෙදෙනාම දැනුණා. අම්මට දැනුණා අනේ පුතා යනවද කියලා. ඒ වගේම තමයි පුතාට දැනුණා මම මේ අනේක යාට ගොඩාක් ලොකු දුකක් නේද කියලා. පුතා තීරණය කරන මේ මොහොතේම නෑ අම්මේ අද මම අම්මත් එක්කම ඉන්නවා අද දවසේ කියලා පුතා අම්මත් එක්ක කාලේ ගත කරනවා. එදාර පුතා ඉන්නේ අම්මා ගාව. ඉතින් අම්මට හරි ලොකු සතුටක් පුතා ඉන්නවා කිව්වම. ඉතින් ඕම ඉඳලා කොමාරි අම්මා උදේ පාන්දර පුතාට කියනවා පුතේ ඒවා රැකියාවට යන්න ඕන නැති කියලා කූද්දාදි එතුම නැගිටිනවා පුතා. ඉතින් පුතා නැගිටලි වල කියනවා ඔව් අම්මේ මං එනං ගිහින් එන්නම් කියලා පුතා සුපුරුදු පරිදි යනවා තමුන්ගේ රැකියාවට. පුතා රැකියාවට ගිහිල්ලා ඊට පස්සේ තමුන්ගේ ජොබ් එක කළේ වෙලා තමුන්ගේ නිවසට පැමිණෙනවා. බලන්නකෝ බිරිඳ කොච්චර හොඳද කියලා. අද කාලේ ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙන බිරිඳවරු සමහරක් වෙලාවට කියනවා තමුන්ගේ අම්මාව බලන්න යන්න එපා, තමුන්ගේ තාත්තා බලන්න යන්න එපා කියලා ගොඩක් අය කියන අවස්ථාවකදී මේ බිරිඳ කියනවා ඔබ අද කාලේ ගත කරන්න ඕන, හෙට දිනේ කාලේ ගත කරන්න ඕන ඔබේ අම්මත් එක්කයි කියලා. ඉතින් බලන්නකෝ මේ මුණාම කොච්චර ලස්සනයිද කියලා ජීවිත. ඉතින් බලන්න ඒකත් එක්ක ලස්සන සිදුවීමක් එනවා. බිරිඳ අහනවා කොහොමද සතුටින් කාලේ ගත කරලා අම්මත් එක්ක ඊයේ දවස් තුල කියලා. එතකොට කියනවා ඌ ගොඩාක් සතුටු, අම්මත් ගොඩාක් සතුටු නා කියලා. සති කීපයකට පසුව මේ අම්මා මිය යනවා. අම්මා මිය ගියාන් පස්සේ පුතා සෙමිටරි එකට කනත්තර ගිහිල්ලා පොඩක් ප්‍රයාස කියලා එතන ඉඳලා එතනින් එද්දි එක මිනිහෙක් කියනවා අම්මා ගොඩාක් සතුටු නා නේද ඔබත් එක්ක ඒ දවස කාලේ ගත කරාට ඔබ කොහොමද දන්නේ කියලා කියනවා. එතකොට කියනවා මාව මුණ ගැසුණු වෙලාවේ එයා ඒ කතාව ඔක්කොම කිව්වා. ඔයා මෙම්ම අම්මව චිත්‍රපටයක් බලන්න එක්කන් ගියාලු, ඒ වගේම ඔයා අම්මත් එක්ක අයිස්ක්‍රීම් කෑවලු, ඒ වගේම රෙස්ටුරන්ට් එකට එක්කන් ගිහලා කන්න අරන් දුන්නලු. හරි සතුටු නගුල. ඒ විතර නෙමෙයි ඔයා එදා දවසේ ගෙදර ගියෙත් නෑලු, අම්ම ගාවටලා හිටියලු. ඉතින් අම්ම ගොඩක් සතුටු නා පුතේ. ඇත්තටම ඔයා වීරෙක්. මේ වෙලාවේ අම්මව එහෙම සතුටු කරපු එක ගැන අවසාන මොහොතේ හරි. ඉතින් ලස්සන සිදුවීමක් එනවා. ගෙදරට සුමානෙකට විතර පස්සේ ගෙදරට ලිපියක් එනවා. එයාලගේ ගෙදරට ලිපියක් එනවා. මේ ලිපිය කරලේ වල මේ ලිපිය බලනවා. මොකද්ද මේක එන්වලොප් එක කරලේ බලනවා. මොකද්ද මේ තියෙන ලිපිය කියලා. ඒතර දකින්න මේ හොටෙල් එකේ බිලක්. මොකද්ද මේ හොටෙල් එකේ බිලින් සිද්ධ වෙන්නේ? මේ එදා අම්මයි පුතයි කාපු බිල වගේම බිලක් තව දෙන්නෙකුට අනුභව කරන්න බිලක් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ එදා කහපු බිල පුතා ගෙව්වා.
ඊට අමතරව ගෙදරට එනවා මේ බිලක් ගෙවල ඉවරයි දැන් ඔවුන්ට ගිහිල්ලා ඒ හෝටල් එකෙන් කෑම අනුභව කරන්න විතරයි තියෙන්නේ ඉතින් බලන්නකො පොඩ්ඩක් මේ මේක ලිපියක් ලියලා තිනවා පුතේ මං ගොඩක් සතුටු වුණා මේ 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 වතාවේ ඔයා යන්න ඕන වාගේ බිරිඳත් එක්කයි හෝටලෙට මේ රෙස්ටුරන්ටේට ඔයා ගිහිල්ලා බිරිඳත් එක්ක අනුභව කරන්න මේකට ඔක්කොම ගෙවීම් මං කරලා ඉවරයි පුතේ ඒ වගේම තමයි ඔයා මූවි එකක් බලන්න යන්න ඕන අනිවාර්යෙන් එතනටත් මම කතා කරලා ඒකත් කරලා තියලා තියෙන පුතේ මේ ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ ඔයා එයාත් එක්කත් ඒ කාලේ ගත කරන්න ඕන දැන් බලන්නකෝ පුතා හරි පුදුමයට පත් වෙනවා පුතා ඇවිල්ලා බිරිඳට කියනවා අම්මා මේම දෙයක් කරලානේ බලන්නකෝ මේ සුමානට පස්සේ මට ලිපියක් එනවා මේ හෝටල් එකකින් එදා හෝටල් එකකින් අම්මා බිලත් ගෙවල ඉවරයි අපි දෙන්නට ගිහිල්ලා එන්ජොයි කරන්න කියලා ලයිෆ් එක ඉතින් බලන්න මේ වගේ දේවල් වලින් බලන්න ඔබේ ජීවිතේ ඔබ කොච්චර බිසි වුණත් ඔබේ ප්‍රියන්ට විශේෂම ඔබ ආදරය කරන අයට ඔබ අවස්ථාවක් දෙන්න සමහර ඔබේ අම්මා ඔබේ තාත්තා අසනීප වෙන්න පුළුවන් ජීවිතේ හැබැයි ඔබට පුළුවන් ඉන්න ඕන ඒ අම්මා තාත්තා ගැන හොයලා බලන්න රැකියාව මුල් කරගෙන ඔබ හිටියොත් එහෙම සමාජයකට ඔබට පුතේ ගෙවන්න බැරි දුකක් ජීවිත කාලෙටම දැනේ උදාහරණයක් මගේ මාව අසනීප වෙච්ච මොහොතේ අපි කළ යුතු දේවල් අපි කරන්න ඕන මං එදත් කිව්වා අම්මා ගැන කතා කරන මොහොතේදී අම්මා මිය ගියාට පස්සේ පුතේ අම්මා හෝ තාත්තා මිය ගියාට පස්සේ ඔබ මොන දාන ධර්මයක් දුන්නත් වැඩක් නැහැ ඔබ සමහර දන්සලක් දීලා ඔබ තාත්තගේ නාමෙන් අම්මගේ නාමෙන් කියලා මේව කරලා ලොකුවට දන්සලක් දෙයි ඒක වැඩක් නැහැ අම්මා තාත්තා අසනීප වෙලා ඉන්න වෙලාවේ තමයි ඔබ ඒ දේ කරන්න ඕන ඉතින් විශේෂයෙන්ම කාර්යබහුල ජීවිතයේත් එක්කලා මිනිස්සු ගොඩක් වෙලාට අසරණ වෙනවා මේ අසරණ වීමත් එක්ක තමුන් පමණක් නෙමෙයි අසරණ වෙන්නේ සමාජයකට ඔබ නිසා ඔබේ පවුල වෙන්න පුළුවන් ඔබේ පවුල් ජීවිතය වෙන්න පුළුවන් සමාජයකට ඔබ නිසා ඔබේ පාසල වෙන්න පුළුවන් ඔබ නිසා ඔබේ කණ්ඩායම වෙන්න පුළුවන් ඔබ නිසා සමාජයකට ඔබේ ග්‍රාමය වෙන්න පුළුවන් ඔබේ ගම වෙන්න පුළුවන් සමාජයකට ඔබ නිසා ඔබේ රට වෙන්න පුළුවන් අවසානයේදී මුළු ලෝම ඔබ නිසා අසරණ වෙයි ඔබේ බිසිභාවය නිසා එහෙමනම් මම හිතන්නේ මේ මාතෘකාව හොඳ මාතෘකාවක් ඔබට ජීවිතේට වැදගත් දේවල් රැසක් ලැබුණා විශේෂයෙන්ම අද දවසේදී ඔබට ඉගෙන ගන්න පුළුවන් මම කලින් කිව්වා වගේ මුලින්ම ඔබ බලන්න ඕන ඔබට තියෙන ඉලක්කය කුමක්ද ඉලක්කයද ඉලක්ක දෙකක්ද පළවෙනි ඉලක්කය නම් ඔබ පොතක ලියා ගන්න ඕන ඉලක්කය මේකයි මට තියෙන ටාගට් එක එහෙමනම් දෙවෙනි ඉලක්කය ඊට පස්සේ තව ඔබට ඉලක්කයක් තියෙනවා නම් පළවෙනි ඉලක්කයද මට වඩාත්ම වැදගත් වෙන්නේ මේ මොහොතේ දෙවෙනි ඉලක්කයද ඒකත් එක්ක ඔබ කටයුතු කරන්න ඕන ඒ වගේම මේ ඉලක්කය සඳහා ඔබ ජයග්‍රහණ ලබන්න නම් ඉලක්කය ඔබට ටාගට් එකකින් ඔබට දිනන්න ඕන නම් ඔබ සාර්ථක පුද්ගලෙක් වෙන්න ඕන නම් මේ මොහොතේ ඔබ කරන්න ඕන දේ තමයි මේ ඉලක්කය සඳහා මම කැප වෙන්නේ කොහමද වැය වෙන්නේ කොහමද ඒ සඳහා කටයුතු කරන්න කොහමද කියලා හිතන එක. ඒ හිතන මොහොතේ තමයි ඔබ බිසි වෙන්නේ. එහෙමනම් මම හිතන ඔබ යම් කිසි අයිඩියාවක් ගන්න ඇති විශේෂයෙන්ම මේ ගැන ගොඩාක් අය කතා කරනවා. ලෝකීය තුල සමහර ලංකාව තුල ගොඩාක් අය කතා කරන channels වල වෙන්න පුළුවන් කතා කරනවා වෙන්න පුළුවන්. නමුත් මගේ අදහස මම ඔබට කිව්වේ මේ අදහසත් එක්ක ඔබේ ජීවිතේ ඔබ වෙනසක් කරගන්න. ඒ වගේම channel එක ගොඩක් හොඳයි කියලා හැමෝම මට comment කරනවා. බොහොමත්ම ස්තුතියි. ඒ වගේම ඔබේ likes ලැබෙනවා විශේෂම ඔබ subscribe කරන. ඒ වගේම මම හැමතිස්සෙම මම කියන්න ඇති වචනයක් තියෙනවා. ඒ තමයි share කරන්න කියලා. අද මම ඔබට කියනවා විශේෂයෙන් මේ වගේ මාතෘකාවක් share කරන්න. මේ වගේ එකක් නිකන් යන්න දෙන්න එපා. ඔබ අහලා විතරක් ඔබට විතරක් ලබා ගන්න එපා. මගේ ගාව මේ අදහස් ටික තියෙනවා. හැබැයි මං ගාව මේ අදහස් ටික තිබිලා වැඩක් නැහැ. මම මේක share කරන්න ඕන. එතකොට තමයි අනිත් අයට මේකින් යම් කිසි දෙයක් ලබා ගන්න පුළුවන්. එහෙමනම් අර මං කලින් වීඩියෝ එකේ කිව්වා videos දෙකට ඉතින් ඉස්සලා කිව්වා sharing is caring කියලා. එහෙමනම් share කිරීම තුලින් අපේ ජීවිතේ වෙනසක් කරන්න පුළුවන්. එසේනම් මෙතෙක් වෙලා ශ්‍රී motivations within family මන්ජි රාජපක්ෂ ඔබත් එක්ක කතා කරා. මේ කතාව අසා සිටි ඔබ සිළු දෙනාටම ස්තුතියි.